අපි පටන් ගත්ත කාලේ මේ අපි ගත්තේ ලෝකල් මාකට් එකේ. ලෝකල් මාකට් එකේ ගිහලා හොඳ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ ෆැබ්‍රික් හරි ඕන දෙයක්. ඉතින් අනිතක ලංකාවේ ඉම්පෝට් කරන්න මේ වගේ තිබ්බා සෑන රෙඩ් ටේප් තිබ්බා. ඒ කියන්නේ ඉතින් අර ලංකාවේ ඉතින් අපි පටන් ගත්ත කාලේ තිබ්බේ අර ටෙක්ස්ටයිල් හරි ඕගනයිස් නැහැ. දැන් මම දකින්න හොඟක් අය බලන්නේ බ්‍රෑන්ඩ් හදන ලස්සන පැකේජින් ලස්සන ඔෆිස් ලස්සන බිල්ඩින් එක නෙමෙයි. ඒක අධ්‍යාපන වෙන්න පුළුවන් ඒක කෑමක් වෙන්න පුළුවන් ඒක ඕන දෙයක් වෙන්න පුළුවන් දැන් ඔය වගේ ඕක ක්වොලිටි එකට හදලා ඇටෙන්ෂන් ටු ඩීටේල්ස් දීලා මේක හදපු එකෙන් දැන් ඒ වෙලාවේ ඒක පටන් ගන්න වෙලාව මේ වගේ ලංකාවේ තිබ්බේ නැහැ එතකොට ඒ වගේ රිස්ක් එකක් ගන්න කොච්චර කන්ෆිඩන්ට් එකක් තිබ්බද මේව හැදුව මිනිස්සු ගණී කිය තමා ලෝකේ සෙකන්ඩ් ජෙනරේෂන් 100ට 30යි වගේ තියෙනවා 5 20 ගන්න තර්ඩ් ජෙනරේෂන් 100ට 15කුත් නැහැ අපි තර්ඩ් ජෙනරේෂන් උදාහරණ මෙයා මේ ජැකට් එක ගත්තම මේ ජැකට් එක මට කියන්න පුළුවන් ලෝකයේ තියෙන්නේ හොඳම ජැකට් මට චැලෙන්ජ් කරන්න පුළුවන් ඔය ලංකාවේ ඉඳගෙන අපිට තියෙන මේ වටපිටාවත් ඇතුලේ ඔය ලංකාවේ ඉඳගෙන බිස්නස් එකක් පටන් ගන්න යනවා නම් ලංකාවේ මේ වෙනකොටත් සාර්ථක ව්‍යාපාර හදපු කට්ටියකින් ඒගොල්ලෝ ඒවා ගොඩනගපු විදිහ ගැන දැනගන්න එක හරි වැදගත්. එන්නේ කතන්දර ටික සමාජගත කරලා ඔයා ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් ඒකේ මොනා හරි දිරිගැන්වීමක් ලැබෙනවා නම් ඒක තමයි මේ අලුත්ම වීඩියෝ සීරීස් එකේවත් හැදුන හැටි වීඩියෝ සීරීස් එකේ අපි අරමුණ වෙන්නේ. ඉතින් අද කාගේ බිස්නස් එක හැදුන හැටිද ඔයා දැනගන්න යන්නේ. ඒ තමයි ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන ගියපු ආයතනය. ඒ තමයි හමීඩියා ආයතනය. ඉතින් හමීඩියා ආයතනයේ හැදුන හැටි ගැන අපි එඩියුකේට් කරන්න ඒකේ මැනේජින් ඩිරෙක්ටර් මිස්ටර් ෆවුසුල් හමීඩ් අද Simplebooks channel එකත් එක්ක තුලා ඉන්නවා. So Mr. Fouzul, welcome to the channel. Thank you. හරි Mr. Fouzul, අපි පළවෙනි ප්‍රශ්නේ විදියට ගොඩක් අය මේ වීඩියෝ බලන කට්ටිය දැනගන්නත් කැමති ප්‍රශ්නයක් වෙන්න ඇති. මේ Hameedia's brand එක ඇත්තටම කවුද පටන් ගත්තේ? ඔබ කොහමද මේක එතනින් යන්න අරගෙන ගියේ? ඔව් මේක ඇත්තට පටන් ගත්තේ තාත්තගේ මාමලා 1925. තාත්තා වැඩ කරා ඒගොල්ලත් එක්ක. තාත්තා පොඩි තාත්තට ඇච්චර අධ්‍යාපන නොලෙජ් තිබ්බ නැහැ. ඉතින් තාත්තා 1979 මාමලා ඒක රිටයර් වුණා. රිටයර් වෙනකොට ඒගොල්ලෝ හිතාගත්තා ඒක කාටද දෙන්න ඕනේ කියලා. ඉතින් අපි තාත්තලා සල්ලි දෙල ගත්තා. තාත්තගේ අම්මා මේ ඉඩමක් විකිනලා තමයි එයාට ආරම්භ දීලා තියෙන්නේ අර කාලේ. ඉතින් 1979. ඒකට පස්සේ මගේ අයියා ආවා 78 විතර. මම ආවා mid 80s විතර. දෙයින් මල්ලි ආවා ඒකට පස්සේ. ඉතින් මේක ෆැමිලි බිස්නස්. ඉතින් අපි දැන් third generation. ඒක පරම්පරාවන් තුනක් ගියා දැන්. ඉතින් මේකෙන් ඇත්තට කියනවනම් අපි උස්තුති වෙන්න ඕනේ පේරන්ට්ස්ලාට. ඒ කියන්නේ දැන් මම ඉන්ටෝයි තුනක් ගියා. ගිහිල්ලා මේ ලොකු ඩ්‍රීම්ස් තිබ්බා. රයිට් ගෝවර් ගිහිල්ලා වැඩ කරන ඕනේ කියලා. නමුත් මට තිබ්බ පොඩි ගැප් එකක් තිබ්බා මේ අයිය කරගෙන යනකොට එයාට ආසාව තිබ්බා එක්ස්පෝර්ට් පැත්ත යන්න. ඉතින් එයාට සපෝට් එකට මම ආවා ලෝකල් මාකට් එකට. ඉතින් එමය එතන හරියට ඒක හරියට ක්ලික් වුණා. ඒ කියන්නේ මට ක්ලික් වුණා. ඒ කියන්නේ මට ආසාව තිබ්බා මේ එමෙ දිස්සම මම මිනිහෙක් දැක්ක මට ආසයි මම එයා බලනවා මොනවාද එයාගේ අඩුපාඩු තියෙන්නේ එයාගේ අඩු මම ඒකෙන් තමයි හැදුනේ. ඒ කියන්නේ ඒක මම තිබ්බ අර කාලේ දැන් තිබ්බා මට සාමාන්‍යයෙන් හොඳ ඇඳුමක් දෙන්න ඕන කියලා ආසාවක් තිබ්බා. ඉතින් ඒකෙත් එක්ක මම මේ ප්‍රීමිය ඇඳුම්ට හරියට මම ඒක බිස්නස් එකක් විදියට කරන්න පොඩි කාලේ ඉඳන් උනන්දුවක් තිබ්බද නැත්නම් ඒක අහම්බෙන් නෑ පොඩි කාලේ ඉඳන් මම ඩිසයින් වෙන්න මම ආසාවක් තිබ්බා. ඒක මගේ යාළුවෙක් ඉංග්‍රීසි ගියා එයාක්‍රාෆ්ට් ඉංජිනේරි වලට ගිහිල්ලා මට කියන දුන්නා ෆෝම් එකක්. ඒ කියන්නේ ෆැෂන් ඩිසයිනින් තව UK යුනිවර්සිටි එකට. ඒ කාලේ සල්ලි තිබ්බ නෑ. ඉතින් මම අනු වලින් ගියා බැංකොක් ගියා එස්මෝඩ් කියලා ස්මෝඩ් පැරිස් එක ෆැෂන් ස්කූලයක් මම ක්ලාසස් 5යි ගියේ. ගිහිල්ලා මට ඒ කියන්නේ එච්චර නොලෙජ් එකක් හදාගත්ත තාත්තාගෙන්. ඒ කියන්නේ ඇඳුම් ගැන අපේ ළඟ ටේලර්ස් වැඩ කරා ඒගොල්ලොත් එක්ක මම පොඩි කාලේ ඉඳලා කතර කරන් කපනවා. ඉතින් ඒක මගේ ඇඟට ආවා.
කියන්නේ මේ අර සමානේ අපි කියනවානේ තාතා ටෙස්ට් ගහවන ක්‍රිකට් පුතත් මැච් බල්ල හැදෙනවා කියලා. ඒ වගේ දෙයක් මට හැදුනා. ඉතින් මට මේ ලুকু මම පටන් ගත්ත කාලේ මට මාර මේ කොන්ෆිඩන්ට් මට මම දෙයක් දුන්නා නම් මට දන්නවා මේ කස්ටමර් මම කවදාවත් රවටන යන්නෙත් නෑ. මම ඇත්ත කියලා බලන්නේ කස්ටමර් හොඳ දෙයක් දෙන්න. ඉතින් ඒ නිසා මේ ඒක මම උත්සුති කරනවා පේරන්ට්ස්ලාට. ඒ කියන්නේ මේ ව්‍යාපාර දුන්නේ පේරන්ට්ස්ලා. කියන්න මේ මේක දැන් ඔයගොල්ලෝ ෆැමිලි බිස්නස් එක හෑන්ඩ් ඕවර් කරනකොට මොකද්ද එතකොට තිබ්බ ප්‍රොඩක්ට් එක? සේම් ප්‍රොඩක්ට් එකද නැත්නම් වෙන එකද? ඔව් තිබ්බ වැඩිම තිබ්බේ ඒක gift එකයි. හැම ජාතිම තිබ්බ. පොඩි ළමයි ගැන තිබ්බ, ලොකු අය තිබ්බ, රෙදි තිබ්බ, ෆැබ්‍රික් ටේලරින් වලට මෙන්ස් ටේලරින් කරා. හරි. ඔව් ඒක තමයි මම හිතන්නේ ලොකුම ට්‍රම්ප් එක. ඒකෙන් තමයි මම දෙයක් ඉගෙන ගත්තේ. එතකොට දැන් මේක පොසිෂන් කරලා තියෙන විදිය ගත්තා මේක ගොඩක් ලක්ෂරි අයිටම් එකක් වගේ තියෙන ලක්ෂරි කැටගරි එක. එතකොට මේක හමීඩියාස් බ්‍රෑන්ඩ් එක මේ තැනට අරගෙන යන්න හේතුවක් ඇතිනේ. ඩ්‍රීම් එකක් මොකක් හරි ප්‍රොබ්ලම් එකක් මාකට් එකේ දැකලා ඒක ඒ ස්ටෝරිය කොහමද? මොකද මේක මුලින් තිබිලා තියෙන්නේ මේව විතරක් නෙමෙයි. කිඩ්ස් අයිටම් තිබිලා තියෙනවා. එතකොට කොහොමද මේක මේ තැනට අරගෙන යන්න අයිඩියා ගාලා? ඔව් මට අර ෆැෂන් පැත්තේ මට ආසාවක් තිබ්බා. ඉතින් මේ ඒ ආසාවට තමයි මම බැලුවේ ඒ පැත්තේ යනකොට මට අතිබ්බ හොඳ දෙයක් කරන්න ඕනේ කියලා. හොඳ ක්වොලිටිය කරන, හොඳ රෙද්දා කරන්, හොඳ සූට් එකක් මානෝ, ෂර්ට් එකක් මානෝ කියලා ඒක තිබ්බා. ඒක හොයාගෙන යනකොට තමයි මම ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් බලනවා. ඒ මට්ටමට යන්න කොහොමද කියලා. ඉතින් ඒක යනකොට සාමාන්‍ය ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ්ස් බැලුවම ලයික් එතන යනවා කියන්නේ නම්බර් එක ක්වොලිටි කරන්න ඕනේ. ඒවට මැෂින් ඕනේ. ඒවට පරිසර හදන්න ඕනේ. ඒවට ඉතින් ඒ ඔක්කොම හදන්න ඕනේ. ඉතින් ඒව හදාගෙන යනකොට මේ මම නිකම්ම දන්නේ නැති කමට ඒක ලක්ෂරි වුණා. ඒ කියන්නේ මට තිබ්බේ ගෝල් එකක් තිබ්බ ඒ වගේ වෙන්න ඕන කියලා. රයිට්. ඉතින් ඇත්තට මට අර කාලේ දන්නේ මේ බ්‍රෑන්ඩින් පැත්තේ ඇච්ච දන්නේ. නමුත් මගේ ඩ්‍රීම් එක තිබ්බේ ඒ වගේම මම කරන්න ඕනේ කියලා. ඉතින් හැමදාම ඉතින් මේ ට්‍රයි කරනවා හැමදාම ඒක කරන්න. ඉතින් ඒ මට්ටමට ආවා අන්තිමට. ලොකුම ඉන්ස්පිරේෂන් එක දුන්නේ කවුද? අම්මා. බ්‍රෑන්ඩ් එකක් තියෙනවද? නැත්නම් පුද්ගලෙක් හරි? නෑ මම මගේ ඇත්තට කියනවා නම් මගේ මම මම එමෙසෙන් කියනවා මම අම්මයි තාත්තායි. ඒ කියන්නේ තාත්තා shop එකක් කරලා එයා එම දැක්ක එයා කරන විදිය. ඒ කියන්නේ එයා ඒගොල්ලෝ හරි සාධාරණ බිස්නස් කරා. අම්මා කීප එක තමයි අපි බිස්නස් කරනකොට අම්මා කියලා දෙන බොරු කියන්න බෑ කියලා. නම් අද බොරු කියන්නේ නැති බිස්නස් කරන්න බෑ. නමුත් අපි කවදාවත් කස්ටමර් රවටලා නැහැ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ මේ ජැකට් එක ලිනන් කියමුකෝ. නැත්නම් මේ සිල්ක් කියනවා, වූල් කියනවා. අපි ලිනන් නම් ඒක ලිනන් තමයි. සිල්ක් නම් ඒක සිල්ක්, වූල් නම් වූල්. දැන් ජැකට් එක ඉතින් අර ඉතින් ඒක ගෙදර දුන්න ෆවුන්ඩේෂන් එක. මගේ ඉන්ස්පිරේෂන් මම සාමාන්‍යයෙන් ටොම් ෆෝඩ්, ජෝජෝ අර්මානි, හිගෝ බොස් වගේ බ්‍රෑන්ඩ්ස් තමයි වැඩියෙන් බැලුවේ. බොජි, ජෙනියා මේක ලොකු ලෝකෙදී ලොකු බ්‍රෑන්ඩ්ස්. අපි දැන් අපේ එන්වෝ ලන්ඩන් ගත්තම මට කියන්න පුළුවන් අපි හිගෝ බොස් මට්ටමට ආවා. ඒ කියන්නේ දැන් අපිට කාටද දන්නව මොබයිල් ෆෝන් ගැන දන්නව. ඔව්. නමුත් ඇඳුමක් කොහොමද මනින්නේ? බෑ. අපිට ඇඳුම් දන්න මිනිහට දන්නවා අපේ ඇඳුම් කොයිද කියලා. ඉතින් දැන් අපිට ලන්ඩන් වලින් කැන්සිස්ටන් හයි ස්ට්‍රීට් එකකින් අපේ නමෙන් shop එකක් තියෙනවා. right එකෙන් බ්‍රිටිෂ් කෙනෙක් අපේ නමෙන් පටන් ගත්තා. එයා පටන් ගන්න එයාට තියෙන නොලෙජ් එක මං වගේ නොලෙජ් එකක් තියෙනවා එයාට. ඉතින් ඒ වගේ දැන් ඉතින් මම හිතනවා මේ ලංකාවේ ඉන්නේ අපි ලංකාවේ ඉච්චාම ලංකාවේ ඉන්න මට්ටමට ඉතින් මිනිස්සු හිතන අපි ගණන් කියලා. අපි we are not expensive. අපි දැන් මම ඉස්සර කිව්වාගේ මොබයිල් ෆෝන් එකක් දන්නවනම් මේක iPhone 12 නම් iPhone 1 එක compare තියෙන gap එකක් තියෙනවා. ඉතින් අර මම හැමතිස්සෙම කියන්නේ ඒකයි මේක මගේ මේ ට්‍රේනින් කාමරය. මගේ ස්කෝලේ මේක ඇතුලේ. මේක මගේ wardrobe plan එක. ඉතින් මම කියන්නේ මේක තමයි මම සාමාන්‍යයෙන් දැන් උගා corporate කට්ටිය මගේ ළඟ ආවොත් මෙතන තමයි මගේ තියෙන්නේ. මගේ session කරන්නේ මම. ඒ කියන්නේ මට ආසයි luxury කියන වචනේ කියන ලේසි. මේක වගේ හොඳ question එකක්. උගා කට්ටිය කියනවා ප්‍රීමියම් බ්‍රෑන්ඩ් කියන පොර ලක්ෂර. නමුත් ඒ ලක්ෂරි එකට ඒක දාන්න
ප්‍රදීන්දලා ඇසරිස්නලා ඒකට තියෙනවා මේ ප්‍රොඩක්ට් එක ඒ හදන්න. ඉතින් අපි වැඩ කරන හුඟක් ලෝකේ ඉන්න හුඟක් ෆැබ්‍රික්ස් හොඳම සප්ලයර්ස්. ඒ කියන්නේ ඉටාලි ගිහින් ඉටාලි ගිහලා ඉටාලි ඉන්නේ ලෝරා පියානා, ජෙනියා, මොන්ටි, අල්බිනි, තොමස් මේසන්, විටල් බර්බරි මේ ඔක්කොම තියෙන්නේ ලෝකේ තියෙන්නේ හොඳම ෆැබ්‍රික් කට්ටි. ඒගොල්ලෝ තමයි ලක්සරි බ්‍රෑන්ඩ්ස් වලට දෙන රෙදි. ඉතින් අපි ඒකට ඩ්‍රේක් වැඩ කරන්නේ. ඉතින් ඒවා ඒගොල්ලෝ ඇවිල්ලා ලක්සරි ඇඳුම් වලට දෙන ෆැබ්‍රික්. ඉතින් එතන තමයි අපි ලක්සරියට ආවේ. නමුත් ලංකාවට අපි දෙන්න ප්‍රයිස් එක ලක්සරි නෙමෙයි. ඒක අත්තර කියනවා නම් හරිම සාධාරණයි. ඒක ලක්සරි කියන දන්න මිනිහට නම් දන්නේ වැරදිද? හරි මිස්ටර් ෆෞසල්, මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් හමීඩියාස් කියපු ගමන් ගොඩක් අයට ඇඳුම් කියන එකට වඩා ඔළුවට එන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ හොඳ නම ගිය බ්‍රෑන්ඩ් එකක්. එතකොට දැන් මේ වීඩියෝ එක බලන ස්ටාර්ට් අප් ඕන කෙනෙක්ටත් අනිවාර්යෙන් එහෙම හිණයක් ඇති. කවදා හරි මාගේ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න. බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න මහන්සි වෙන ඔන්ටර්ප්‍රනර් කෙනෙක් ඉන්නවා නම් කොහොමද ඒක කරන්නේ? මොකක්ද ඔයා දෙන්න තියෙන ඇඩ්වයිස් එක? ඔව්. මම හිතන්නේ මම කරේ මට තිබ්බ මම දැන් බ්‍රෑන්ඩ් එකේ තිබ්බ ෆේස් කියලා මම ඒක ඇඟෙන් හදාගත්තා. මම කාටවත් කිව්ව නෑ. මම දැන් බ්‍රෑන්ඩ් එකේ මට තිබ්බ දැන් ඒ කාලේ මට ලොකු ටීම් එකක් නෑ. මමයි අයියා මල්ලි තමයි තිබ්බේ හිටියේ. අයියා ගියා එක්ස්පෝර්ට් එකට. මල්ලි ස්කෝලේ ගිහලා එන කාලේ තමයි සපෝට් එක දෙන්නේ. ඉතින් අර බ්‍රෑන්ඩ් එකක් හදනකොට මට තිබ්බ මම ෆස්ට් ඉන්ඩෝනේ රෝල් මොඩල් හැටියට. අද ඩෙල්මා ගත්තොත් මිස්ටර් ෆර්නාන්ඩෝ තමයි ඒගොල්ලගේ. ඉතින් අර අයිතිකාර ඉන්ඩෝන් රෝල් මොඩල් හැටියට. ඒකත් එක්ක කොච්චර බ්‍රෑන්ඩ් හැදුවොත් අපි ප්‍රොඩක්ට් තමයි. කවුරු මම නෙමේ කවුරු කරොත්. දැන් මම දකින හුඟක් අය බලන්නේ බ්‍රෑන්ඩ් හදන ලස්සන පැකේජින්, ලස්සන ඔෆිස්, ලස්සන බිල්ඩින් එක නෙමේ. ඒක අධ්‍යාපන වෙන්න පුළුවන්, ඒක කෑමක් වෙන්න පුළුවන්, ඒක ඕනද වෙන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එක දැන් මම පටන් ගත්තේ මට තිබ්බ ඉමේජ් හදන්න. දැන් ඉමේජ්ක් තියෙනවනේ. අපි දැන් ස්කෝල එක ගත්තොත් හරි අද හුඟක් කටිලාසේ ලොකු ස්කෝලය. දැන් පොඩි ස්කෝල එක කොහොමද ලොකු වෙන්නේ? ඒ වගේ පොඩි බ්‍රෑන්ඩ් එක ලොකු වෙනා කියන්නේ ඒක ඉමේජ් හදන්න ඕනේ. අපි මම හැදුවේ ඉමේජ් එකක්. මම කරේ මට ආසා තිබ්බා මේ ෆැෂන් ෂෝ කරන්න, හයි ප්‍රොෆයිල් දෙයක් කරන්න. හයි ප්‍රොෆයිල් ඒ කියන්නේ හොඳ විදියට. ඉතින් අර බ්‍රෑන්ඩ් එක ඉමේජ් එක තමයි ඉම්පෝර්ටන්ට්. දැන් නමුත් දැන් ගොඩක් අය හැමදේට බයයි. ඒ කියන්නේ අපේ ඉමේජ් එක වැඩි පොඩ්ඩක්. වැඩි. ඒ කියන්නේ ලංකාවේ අපි කියමු 5000 කියවම ඒක ඩොලර් අද ඩොලර් කීයද? 5000 කියන්නේ ඩොලර් 25යි. හරි. ඉතින් ඩොලර් 25කින් පිටට ගියා නම් කෑමක් හරි ගන්න බෑ හරියට. ඉතින් අර ඉතින් මම කියන්නේ අර ඕන බ්‍රෑන්ඩ් එකක් ප්‍රොඩක්ට් එක ඉමේජ් එක හොඳ ඉමේජ් එකක් හදාගත්තම ඒක ඔටෝමැටිකලි ඒක කොමාරි ඒකට තැනක් තියෙනවා. ඉමේජ් එක අපි හදන්නේ කොහොමද? ඒක මිස්රගේ දැන් මම හිටියේ මම හිතන්නේ උඹ කට්ටේ කියනවා. දැන් මට ඒ ගැන දන්නේ නැහැ එච්චර. මම හැසිරෙන හැටි මම හැසිරෙන මට දන්නවා. මම කොහෙ යනකොට මට තිබ්බා අර මගේ ඉමේජ් එක බිල්ඩ් අප් කරගන්න. ඒ කියන්නේ මට ගිහිලා මේ මම යනකොට හරි මම බලන්නේ මම කොහොමද යන්නේ, කොහොමද හැසිරෙන්නේ, කොහොමද බ්‍රෑන්ඩ් එක මම කැරි කරන්නේ. ඒ කියන්නේ බිස්නස් ඕනේ යාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරනවා. දැන් මට දැන් මමනේ දැන් මම ජැකට් එකක් හරි කොමාරි යන්නේ දැන් මම තමයි වෝකින් මොඩල් බ්‍රෑන්ඩ් එකකින්. දැන් ඔයා කියම ගෝවා දැන් හොඳ වඩ තියෙන හොඳ රෙස්ටෝරන්ට් තියෙනවා නැද්ද? දැන් ඔයාත් you have to ඔයා තින්න ඕනේ අර ඩීසන්ට් ලුක් එකකින් නැද්ද? ඔයා තිය අර මේ ඔයා ගිහ හැසිරුණා නම් අමුතු විදියට ඔයර හොඳ නැහැ. දැන් ඔයා කැම කනකොට හරි ඔයා නිකන් ලුගක් බද්දාගෙන මේම කෑවම එක්කතයි නේද? ඉතින් ඒකට තියෙනවා මේ ඩිසිප්ලින් එකක් තියෙනවා. අර තියෙන අපි කියනවා බ්‍රෑන්ඩ් වැලියුස් ටික බිස්නස් ඕනත් කැරි කරන්න ඕනේ. අනිවාර්ය. ඒකත් ලොකු සපෝට් එකක්. ඒකත් හොඳ සපෝට් එකක්. මට තිබ්බ හැටියට. සමහර බොස්ලා අනිචාර දන්නේ. නමුත් මට තිබ්බ මම ඩිසයින් හැටියට මට තිබ්බ මම ඒක මම කැරි කරනවා කියලා. ඒකෙන් පොඩි සපෝට් එකක් තිබ්බ බ්‍රෑන්ඩ් එකට. තර්වසුල් මෙහෙම දෙයක් හැවොත් දැන් හරි බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරනකොට ඉනිෂියල් ලෙවල් එකේ සමහරවිට ඔක කරන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් ඔක ටික ටික එක්ස්පෑන්ඩ් කරද්දී එම්ප්ලොයිස්ලා වැඩි වෙනකොට ස්කේල් කරනකොට ඒ බ්‍රෑන්ඩ් වැලියුස් ටිකම තමන්ගේ එම්ප්ලොයිස්ලා තේ විදිහටම කැරි කරයි කියලා අපි කොහොමද ෂුව කරන්නේ? කොහොමද අපි ඒක මේන්ටේන් කරන්නේ? ඕකේ. ඒකට මේ අපි හැදුනේමයි. අපි හෑන්ඩ්ස් ඔන්. දැන් මට එමදා වගේ මම ඇඳුමක් ඇල්ලුණ නැති දවසක් නෑ මට.
ඉතින් මගේ කණ්ඩායම දන්නවා මම කොමාරි යනවා කියලා කොහේ හරි තැනකට. ඉතින් ඒගොල්ලත් ඉන්නේ මාත් එක්ක ඉන්නේ. ඉතින් මම හදලා තියෙනවා එක එක ටීම් එකෙන් එක එකනේ ඉන්නවා. දැන් අපි ළඟ තියෙන හොඳ ටීම් එකක්. අපේ CEO කෙනෙක් ඉන්නවා, අපේ ප්‍රොඩක්ට් මැනේජර්, ෆැක්ටරි මැනේජර්, ඒ වගේ අපි ලොකු ටීම් එකක් ඉන්නවා. ඉතින් ටීම් එකක් ඉන්නකොට ඒගොල්ලෝ දන්නවා අපේ ස්ටෑන්ඩඩ් එක. දැන් අපි 5 star හෝටල් එකක් වෙනකොට හවුස් කීපින්, ෆ්‍රන්ට් ඔෆිස්, රෙස්ටෝරන්ට් මැනේජර් ඔක්කොම ඒගොල්ලෝ හැමදාම වගේ තියෙන ඒගොල්ලගේ බ්‍රීෆින්. හැමදාම වගේ ඒගොල්ලෝ තියෙන ට්‍රේනින්. දැන් අපේත් හැමදාම බ්‍රීෆින් තියෙනවා. අපේ CEO 10 o'clock all sector managers ඒගොල්ලෝ ගන්න බ්‍රීෆින් එකක්. දැන් මගේ දැන් ලේසි. ඒ කියන්නේ අපිට WhatsApp එකෙන් කම්ප්ලেইন্টস එනවා ඉස්සර වගේ නෙමෙයි. අපි social media එකෙන් අපිට හම්බ වෙනවා කම්ප්ලেইন্ট in 30 seconds. ඒ කම්ප්ලেইন্ট ආවම අපිට පුළුවන් අපේ ප්‍රොඩක්ට් එක ඉම්ප්‍රූව් කරගන්න. මිස්ටර් ෆෞසල් මේම දැක්කවොත් දැන් කිව්වා දැන් මේක ෆැමිලි බිස්නස් එකකින් ඉඳන් මේ වගේ තැනකට අරගෙන ආවා. ඉන්ස්පිරේෂන් එකකුත් එක්ක, ඩ්‍රීම් එකක් එක්ක. ඒතකොට දැන් මේක මෙතනට අරගෙන එන්න අනිවාර්යෙන් චැලෙන්ජස් තිබිලා ඇති. ප්‍රශ්න තිබිලා ඇති. ඔබේ බලාගෙන කරේට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කොයි වගේ චැලෙන්ජස්ද ෆේස් කරන්නේ කියලා? මේමයි චැලෙන්ජස් කියන්නේ ලංකාවෙන් බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන්නේ ලේසි නෑ. ඒ කියන්නේ අපි පටන් ගත්ත කාලේ මේ අපි ගත්තේ ලෝකල් මාකට් එකකින්. ලෝකල් මාකට් එකේ ගිහිල්ලා හොඳ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ ෆැබ්‍රික් හරි ඕන දෙයක්. ඉතින් අනිතක ලංකාවේ ඉම්පෝට් කරන්න මේ වගේ තිබ්බා සෑන රෙඩ් ටේජ් තිබ්බා. ඒ කියන්නේ ඉතින් අර ලංකාවේ ඉතින් අපි පටන් ගත්ත කාලේ තිබ්බේ අර ටෙක්ස්ටයිල් හරි ඕගනයිස් නැහැ. දැන් වගේ නෙමෙයි. අර කාලේ ඉන්ටර්නෙට් නැහැ. අපිට අපි මේ වගේ ඔපොචුනිටි තිබ්බේ නැහැ. ඉතින් ඒක තිබ්බා. ඒකත් එක්ක හුඟක් අය වික්කේ මේ එක්ස්පෝර්ට් සර්ප්ලස් ෆේක් වික්කේ ඔරිජිනල් බඩු විකන. ඉතින් අපිට තිබ්බ ලොකු තිබ්බ චැලෙන්ජ් එක තිබ්බ ඒ අර ෆේක් එක මේ සටන් කරන්න. ඒ කියන්නේ අපි දැන් කිය මගේ බ්‍රෑන්ඩ් එක දාලා මම හොඳම දැන් දුන්නත් හරි ගන්න නෑ. හිතන්නේ ඒකත් ෆේක් කියලා. නෑ නෑ ඒක අපේ බ්‍රෑන්ඩ් නෙමේක. දැන් ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලෝ කියන්නේ මේ ෆොරින් බ්‍රෑන්ඩ් කියලා. ඒව ෆොරින් ඔරිජිනල් නෙමේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නේ තිබ්බා. අනිත් එක තමයි අපි හරි විදියට කරනකොට හරි ක්‍රමයෙන් කරනකොට කෝස්ට් එක වැඩි. ඒ කියන්නේ අපි කියන සස්ටේනබිලිටි, එතිකල් මේ දෙකම දැන් අපි යන්නේ අර පාරේ යනකොට ඉතින් එතිකල් සස්ටේනබිලිටි යනකොට අපේ කෝස්ට් එක කොහොම ඒක නෝමල් නෙමෙයි. ඒ කියන්නේ අපි හරි දිය කරනකොට අමාරුයි. ඉතින් ඒක ලොකුම චැලෙන්ජ් එකක්. අනිත් ෆැමිලි බිස්නස් කරනකොට ලේසිත් නෑ. ඒ කියන්නේ අපි දැන් පරම්පරාව තුනම එනකොට ඒ කියන්නේ දැන් අර ෆැමිලි බිස්නස් නැද්ද? දැන් කවුරුත් තමයි ලෝකේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේ 100ට 30යි වගේ තියෙන්නේ. රයිට් 100ට 20 ගන්නක්. තර්ඩ් ජෙනරේෂන් 100ට 15කුත් නැහැ. ද අපි තර්ඩ් ජෙනරේෂන්. ඉතින් මේක ඒ කියන්නේ මම ආයිමත් මම ස්තුති වෙනවා පේරන්ට්ස්ලාට. අපි ඒගොල්ලෝ කියපු දුවි තමයි අපි කරන්නේ. රයිට්. මෙහෙම දැන් මේක දැන් ඔගොල්ලෝ පටන් ගන්නකොට වැල්ලවත් ඉතින් මේක බ්‍රාන්ච් එක. දැන් දැගෙනු බ්‍රාන්චස් කීයක් තියෙනවද ලංකාවේ? දැන් තියෙනවා 20ක් තියෙනවා. 20ක්. එතකොට දැන් මේක 20ක් විතර එක්ස්පෑන්ඩ් කරන කොහොමද ඒක එක්ස්පෑන්ඩ් කරන්න සිද්ධ වුනේ? කියන්නේ ඔයගලන්ට තේරුණාද මිනිස්සු ලක්ෂ ප්‍රොඩක්ට් එකක් මිනිස්සු ගන්නවා එක්ස්පෑන්ඩ් කරන්න ඒගොල්ලෝ තීරණය කරේ කොයි වගේ වෙලාවකදී? නෑ මේ අපි 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 අපේ මාකට් ටීම් එකක් ඉන්නවා. ඉතින් අපි ඩිස්කස් කරලා අපි දැක්කා අපිට තියෙන බව තිබ්බ ඔපචුනිටි. දැන් කුරුණාගල්ලි කියලා අවුරුදු 20ක් තර වෙනවා. කැන්ඩි කියලා 20 ඉස්සර වැඩි. ඉතින් අපිට පේනවා මේ දැන් අර කොළඹට එනවා කියන්නේ ලේසිත් නැ මිනිසුන්ට. රයිට්. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න අපි බැලුවා ගොඩක් අයට. දැන් අර අනිත් අයත් පටන් ගත්ත පොඩි පොඩි බිස්නස් සම ඉතින් අපිට තිබ්බ අපිට පේනවා එතන තියෙනවා කියලා ඔපචුනිටි එකක්. ඉතින් ඒක බැංකට් රිසර්ච් කරලා කරේ. ආ සමහර කට්ටිය ඉතන මේ වගේ ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් කොළඹ විතරයි දාන්න ඕනේ. ලංකාවේ පිට ගිනියෙන් තමයි මේක විකුණන්න අමාරු වෙයි කියලා. නෑ මේක ඇත්තට අපි ලක්ෂරි හිතුවට අපි සාධාරණයි. ඒක ඇඳුමක් ගන්න මිනිහෙක් බලලා මේක මම ඉස්සර කිව්වා වගේ මොබයිල් ෆෝන් එකක් ගමුකෝ. අපි ඇඳුමක් ගත්තම අපි තීනය දැන් ඕන ජැකට් එක බැලුවාම අපි ෆිනිෂ් එකයි අපේ තීනුව ක්‍රමයක් තියෙනවා. ඒක දාන රෙදි, ඒක මාන විදිය ඉතින් දැන් මේ ඔක්කොම ලොකු රෙන් දීලා කරන්නේ. ඉතින් මම ඒකත් මම හිතන සාධාරණ කියලා. හරියට බැලුවොත් අපි සාධාරණ. නමුත් අපේ ඉමේජ් එක ලොකුයි. අපිට තිබ්බේ මේ බ්‍රෑන්ඩ් එක අපි කරේ කැම්පේන්ස්. දැන් අපි දැන් ක්‍රිකටර්ස්ලා අපිත් එක්ක වැඩ කරා from 1989 ඉඳලා වගේ. රයිට්.
87 ඉඳලා ඒ කියන්නේ from Dulip Mendis, Ranjan Madugalla, Arjuna ඒ වට ඒ සනත් හැම එකම අපි 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 තමයි මේ ඇඳුම් මැව්වේ ඒගොල්ලන්ට. ඉතින් අර ඒගොල්ලෝ තාවේ අපේ නමට ආවේ. ඔක්කොම ක්‍රෙඩිට්ස්ලා ආවේ නමට ආවේ. ඉතින් අර අර කාලේ අපි මේන්ටේන් කරා quality එක මේන්ටේන් කරා නම මේන්ටේන් කරා. ඉතින් සාමාන්‍ය ඕන බ්‍රෑන්ඩ් එක හරියට මේන්ටේන් කරාම ඉතින් ඒක අනිවාර්යයෙන්ම මිනිස්සු පිළිගන්නවා. හරි මිස්ටර් ෆෞදුල් දැන් මේ මේක කියවුණා දැන් ඔබතුමාට තිබෙන ලොකුම චැලෙන්ජ් එක ඇවිල්ලා මේක මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තිබ්බ මේ බ්‍රෑන්ඩ් එකට මේක ලෝකල් මාකට් එකේ අරගෙන එන්නේ. ඒක චැලෙන්ජ් එකක්. එතකොට දැන් මේ චැලෙන්ජ් එක ඕවර්කම් කරේ කොහොමද? කොයි වගේ ටෙක්නික්ස් ටිකක්ද ඔබතුමා මේකට දැම්මේ? ඔව් ඇත්තට ඉතින් අපිට මේ චැලෙන්ජ් එකක් කියන්නේ ඒක ඇත්තට මට මාර ෆන් එකක් ඒක. මම දෙයක් බැලුවා මට මම හිතනවා දැන් සාමාන්‍යයෙන් ඕන ව්‍යාපාරේ නොලෙජ් එක තියෙනකොට ඒක යන්න ලේසි. ඉතින් මට තිබ්බේ නොලෙජ් එක මට හොඳ බ්‍රෑන්ඩ් එක දැක්කොත් මට එතන යන්න පුළුවන්. ඉතින් මම අර චැලෙන්ජ් එක ගත්තා බාර ගත්තා. අරගෙන බැලුවේ ඒකට වැඩි හොඳට කරන්න. දැන් උදාහරණ මෙයා මේ ජැකට් එක ගත්තම මේ ජැකට් එක මට කියන්න පුළුවන් ලෝකේ තියෙන්නේ හොඳම ජැකට් මට චැලෙන්ජ් කරන්න පුළුවන් රයිට් මේ ෆැබ්‍රික් ඇවිල්ලා මේ ෆැබ්‍රික් එක අරන් තියෙන්නේ මර්සෝටි කියලා. මර්සෝටි ඇවිල්ලා ඉටාලියන් ලෝකේ තියෙන හොඳම ෆැබ්‍රික් සප්ලයර් කෙනෙක්. ඉතින් දැන් මේක සුපර් 120 වූල් මේක මේක ෆයින් මේ මහල තියෙන්නේ ද බෙස්ට් ඔෆ් ද බෙස්ට් වේ. මේකට කියන්නේ හාෆ් කැන්වස් කියලා. ඉතින් අර දැන් මේ මේක පිටිපස්ස දාලා තියෙන ෆෙල්ට් එක මේ කෝට් එක සිංකල් ගෙනින්න පුළුවන් මෙහෙම කරලා පෑකින් ආයම කෝට් එක ආයම අර ක්‍රෂ්නස් එක නැති වෙනවා. ඉතින් අර දැන් මේ වගේ දෙයක් අපි දැන් 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 මේ වගේ දෙයක් කරොත් තමයි අපිට අපිට කියන ලක්ෂරයක් කියලා. ඉතින් අර අර බිකෝස් ඔෆ් අර අර බ්‍රෑන්ඩ් එක අපි බැලුවනේ X5 බ්‍රෑන්ඩ් අපි දැක්ක අර බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒක කරනවා කියන්නේ අපි හරි මැෂින් තියන්න ඕනේ හොඳ සේවයක් තියෙන්න ඕන හොඳ ටීම් එකක් වෙන්න ඕන හොඳ ෆැබ්‍රික් ඕන. ඉතින් මේක ඇවිල ටෝටල් සොලියුෂන් එකක් එකක් නෙමෙයි ලේබල් ටැග් විතරක් නෙමෙයි. දුඟක් හය හිතන හොඳ ලස්සන ලේබල් දැම්ම ටැග් එකක් දැම්මම ඔක්කොම හරි කියලා. එහෙම නෙමෙයි දෙනවා. ඒක ඒක ඇවිල එක ප්‍රඩක්ට් එකකින් 5% වෙන්න පුළුවන් 10% වෙන්න පුළුවන් පැකේජින් එක. අනිත් එක කොකමෙල තමයි ටෝටල් ප්‍රඩක්ට් එක. දැන් ඔය වගේ ඕක ක්වොලිටි එකට හදලා ඇටෙන්ෂන් ටු ඩීටේල්ස් දීලා මේක හදපු එකෙන් දැන් ඒ වෙලාවේ ඒක පටන් ගන්න වෙලාව මේ වගේ ලංකාවේ තිබ්බේ නැහැ. එතකොට ඒ වගේ රිස්ක් එකක් ගන්න කොච්චර කන්ෆිඩන්ට් එකක් තිබ්බද මේව හැදුවා මිනිස්සු ගණී කියලා? ඔව් ඒක හොඳ ක්වෙස්චන් එකක්. මම දන්නවා මගේ ප්‍රයිස් එක හරි රයිට් ප්‍රයිස් එක හරි ලංකාවේ උංගක් කෑ පිටරට ගිහිල්ලා ඇඳුම් මාගෙන එනවා මගේ ළඟ. මා ගෙනියනවා ගේනවා ඕල්ට කරන්න. මම මම ඒකට පෙන්වන ආයෙමත් මම ගේන මොබයිල් ෆෝන් එකක තමයි මගේ කෝට් එක දාලා පෙන්වනවා එයාට. ඔයාගේ කෝට් එක ෆිට් නැහැ. ඒ සමහරයට ඒගොල්ලෝ කියනවා ඩොර 3000 2000 ගිහිල්ලා සූට් එක කරගෙන එනවා. ඒවිල්ලා ෂෝල්ඩර් එක ලොකුයි අත දිගයි බොඩි එකට හරියට සීරසියක් නැහැ. දැන් අපේ ළඟ ආවම අපි ඕකම හදනවා. අපි කෝට් එක දෙනකොට අපි බලනවා කස්ටමර්ට හරියට යාව එයාගේ ෂේප් එක ලුක් එක ෂෝල්ඩර් එක කෝට් එක තියෙන ෂේප් එක ඔක්කොම බලනවා අපි ඩීටේල්ස්. එතන තමයි අපි ගොඩ වුනේ. ඒ කියන්නේ අපිට ෆොරින් බ්‍රෑන්ඩ් එක දැන් නැත්තම් දැන් අපි මේ අවුරුද්දේ අපේ අලුත් ප්ලෑන් හැටියට අපිට පුළුවන් ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ ලේසිත් නෑ නමුත් හොඳ ප්‍රොඩක්ට් එක තිබ්බොත් ඉන්ටර්නැෂනල් යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපිට ඉන්ෂන් බ්‍රෑන්ඩ් එක මේ ඒගොල්ල අපිට ලොකුයි. ඒකයි අපි මේ අපිට තිබ්බ ඉංග්ලන්ඩ් ගිහලා තමයි අපි යන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ ඇයි ඒක එන්නේ හිතුවේ ඉංග්ලන්ඩ් ගිහලා තමයි යන්න ඕනේ? නෑ මගේ බ්‍රෑන්ඩ් එක එන්නේ ලන්ඩන්. ඉතින් මේ මගේ ඩ්‍රීම් එක මම රිසර්ච් කරාම බ්‍රිටිෂ් තමයි ඒගොල්ල තමයි ප්‍රීමි ඇඳුම්ලෙන් ඒගොල්ල තමයි බෙස්ට් පොක් කරේ. ඕකේ ඒගොල්ලෝ තමයි මේ සූට්ස් ෂර්ට්ස් වලින් බ්‍රිටිෂ් තමයි පටන් ගත්තේ. ඉතින් අර ඒකත් එකද මම මට මගේ ඉන්ස්පිරේෂන් ආවේ. අර අපි කියනවා සුද්ධ වගේ ඉන්න ඕනේ කියලා ඇඳලා ඉතින් අර අර සුද්ධ අඳින ඇඳුම අපි ලංකාවෙන් කොහොමද මේ මට්ටමට ගෙනියන්නේ. ඉතින් මම හිතුවා මේ මේ අපේ තිබ්බ නොලෙජ් එක
අපිට ඒක එච්චර අමාරු තිබ්බේ නැහැ. නමුත් ලංකාවේ අමාරු තියෙන්නේ දෙයක් ගෙන්න ගන්න. අන්ත අපේ රටේ සෑහන නිවාඩු ගන්න තියෙනවා. මේනි ඔක්කොම බලනකොට අපිට අපිට දැන් සාමාන්‍යයෙන් වර්ල්ඩ් කප් ගහනවා කියන්නේ අපි නිවාඩු බලාගෙන ප්‍රැක්ටිස් කරන්න බෑනේ. කැම්ප් එකට ගියාම ඒගොල්ලෝ ඔක්කොම බෑලා ෂෙඩියුල් එකට වැඩ කරන්න ඕනේ. දැන් මේ ෂෙඩියුල් එකට බෑ. නැද්ද? දැන් අපි දැන් හැම මාසෙම ගත්තම ලොකු නිවාඩුවක් යනවා. ඉතින් ඒ මිනිනකොට වර්ල්ඩ් යන්න බෑ. දැන් අපි දැන් අපි ලංකාවේ නිවාඩු වුණාම අපිට රටට අපිට බිස්නස් කරන්න අමාරුයි. දැන් අපි පටන් ගන්න එන පැය 24 සූට් එකක් දෙන්න. ඒ කියන්නේ පිටරට වලට. රයිට්. ඒ කියන්නේ දැන් ඔන්ලයින් දාලා අපිට පුළුවන් එයාගේ මැෂර්මන් දුන්නාම අපිට ඒක මහල එවන්න ක්‍රම තියෙනවා. දැන් ඉතින් මේ වගේ ඒ කියන්නේ අපි දැන් උදාහරණ ගත්තොත් බැංකොක් ගත්තොත් බැංකොක් ඒගොල්ලගේ ටුවරිස් ලොකුම ඇට්‍රැක්ෂන් ඇවිල්ලා ක්ලෝදින් ෆැෂන්. පැය 24 ඒගොල්ලෝ ඇඳුම් අහනවා. ඉතින් මම හිතනවා ඉතින් අපි වගේ බ්‍රෑන්ඩ් එකක් මේ ලෝකෙට යන්න මේ අමාරුවක් නෑ මට. මෙහෙම දෙයක් කළා මිස්ටර් බාරුද මේ තැනට ආපුවත් එක්ක මට දැනෙච්ච දෙයක් තමයි මේ ෆ්‍රේම්ස් ඔක්කොම බලනකොට ඔබ මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රිය ගැන A to Z හැම දෙයක්ම දන්න පොඩි දෙයක් ඉඳලා. එතකොට දැන් මේ දැනුම කොහොමද ඔයගොල්ලෝ ඔවා ගැද කරේ මේක ඇවිල්ලා ඉදින්? දෙකක් කරාද නැත්නම් self study ද? අපි ෆියුචර් එන්ටර්ප්‍රනර්ස්ලාට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඔව්. ඕන දෙයක් කරනවා නම් අපි කියනවා must have the passion kill and yes. love. ඉතින් ඒ දෙක මගේ ඇඟේ තිබ්බා. ඒක මට තිබ්බා මේ හොඳ ඒක මට ඩිසයින් කෙනෙක් මම බෙන්ඩුර ආසා තිබ්බා. නමුත් ඒක බැරි වුණා. ඒක මම ඩිසයින් ස්කෝල්ට ගිහිල්ලා ක්ලාස් 4-5 ගියේ. මම ක්ලාසෙ ඉන්නකොට මගේ මයින්ඩ් එක යනවා ප්‍රොඩක්ට් එකට. මගේ ලෙක්චර් කියනකොට මම ප්‍රොඩක්ට් එක හදලා ඉවරයි. එච්චරට මට තිබ්බා මේ ප්‍රොඩක්ට් නොලෙජ් එක. ඉතින් මම මේ ඔක්කොම හදලා තියෙන්නේ මගේ ප්‍රෝග්‍රෑම් කරන මම මේව කස්ටමර්ට කියලා දෙනවා. ලෙදර් කියන්නේ මොනවද? කොයි වගේද හොඳ ලෙදර් සපත්තුව හොයාගන්නේ? කොයි වගේද හොඳ ලෙදර් බෙල්ට් එකක් ගන්න කියලා මට ආසයි කස්ටමර් කියලා දෙන්න. ඉතින් අර ඒ නොලෙජ් එක මේ රිසර්ච් එක කරගෙන යනකොට බිකෝස් ඒ කනෙක්ට් වෙනානේ මට. දැන් මාහරි ජවන් ගත්තොත් එයා කැප්ටන් කරා එයා ට්‍රාන්ස් 10,000 විතර කර ගත්තා. ඉතින් ඒ වගේ යාර කෝච් කරන්න අමාරු නෑ. ඒ කියන්නේ අර නොලෙජ් එක තමයි. ඉතින් මේ ඕන ව්‍යාපාරයකට ඕන ඔන්ටර්ප්‍රනර්කට ඕගොල්ලෝ ඕන ෆීල් එකක් වෙන්න පුළුවන්. බත් කඩයක් වෙන්න පුළුවන්. පුටු කඩයක් වෙන්න පුළුවන්. අපි ඒක හරියට කරොත්, හරි විදියට කරොත්, හරි ක්‍රමයට කරොත් අනිවාර්යෙන් ලෝකෙට යන්න පුළුවන්. අපි ෂෝට් කට් කරලා කවදවත් බෑ. අන්තික ගුවකය කියන මෙයා හරි ලකි කියලා. එහෙම දෙයක් නැහැ. ලක් කියලා නැහැ මම නම්. අපි නොලෙජ් එක තියාගෙන ඒ කියන්නේ අපි වැටුණා. වැටුණොත් අපිට නැගිටින්න පුළුවන්. දැන් ගුවකය ලොකු ලෝන් අරගෙන ලොකුවට ඉන්වෙස්ට් කරන ලොකු මම දැකලා තියෙනවා. ලොකු බිස්නස් පටන් ගන්නවා. නොලෙජ් නැහැ. කවුරුල් කියනවා නැහැ මේ මෙච්චර දැම්ම මෙච්චර හම්බ කරනවා කියලා. එහෙම දෙයක් අමාරුයි. දැන් Adidas ගත්තොත් Nike ගත්තොත් Adidas පටන් ගත්තේ නොලෙජ් එක. ඒගොල්ලෝ හැදුවේ සපත්තුවක් ඔලිම්පික් එකේන දුවන්න. Nike පටන් ගත්තේ දැන් අවුරුදු 25-20 කාලේ. ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් කරලා තමයි පටන් ගත්තේ. ඉතින් අපිට නොලෙජ් තිබ්බ නැහැ. මම නොලෙජ් හොයාගෙන මේ කරේ. ඉතින් ඕගොල්ලෝ දෙයක් කරනවා නම් ඕන දෙයක් කරනවා නම් නොලෙජ් එක හොයාගන්න. දැන් ගොඩක් අය දන්නේ ෆවුසුල් හමීද් කියවම Hameedia's එකේ පිටිපස්සේ ඉන්න මනුස්සයෙක් කියලා. හැබැයි ඊට අමතර වෙන මොනවා ව්‍යාපාර කරනවද? බ්‍රෑන්ඩ්ස් මැනේජ් කරනවද? ඔව්, ඇත්තට මේ මට ආසයි තිබ්බ මගේ කස්ටමර්ලා මේ ඔකම් ප්‍රීමි යං කට්ටිය. ඉතින් ලස්සනට එනවා. ඇවිල්ලා මේ එයාගේ මඟුල් සූට් මගෙන් ගන්නවා. මම පස්සේ බැඳලා අවුරුද්දෙන් දැක්කම පාරේ බඩක් දාගෙන කොණ්ඩේ වැටලා. ඉතින් මම මේ රිසර්ච් කරලා බැලුවම ඒගොල්ලෝ මේ හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් නෑ ඒගොල්ලන්ට. ඉතින් මම හිතුවා මේක මගේ අපිට પરම්පරාවන් කස්ටමර්ස් දෙයක් එනවා. ඉතින් මම හිතුවා මට ආසයි තිබ්බ ඒගොල්ලන්ට මම ඒගොල්ලගේ කෑම ගැන, ඒගොල්ලගේ කොණ්ඩේ, ඒගොල්ලගේ අර්මාරිය කොහොම හදන්නේ ඉතින් මම ඒ මට්ටමට ආවා දැන්. ඉතින් මගේ කැෆේ එක මම කියන්නේ හෙල්දි කැෆේ. ඉතින් අර අපිට ආසයි කාටද ආසයි බුරියානි කන්න. නමුත් නැව ඒක හැමදාම කන්න බෑනේ. ඉතින් මම කියන්නේ බුරියානි කෑවොත් ඔයා next day work out කරනවා. Work out කරලා ඒක burn out කරනවා. ඉතින් මේ කැෆේ ඇවිල්ලා මම හදන්නේ මේ healthy 95% තියෙන healthy. අපි අනිත් 5% comfort. අපිට ආසයි chicken fry එක කන්න. නැද්ද? නමුත්
හැමදාම චිකන් ෆ්‍රයි කන්න බෑ නේද? ඒවනම් වර්ක් අවුට් වෙන්න බර්න් අවුට් වෙන්න ඕන. හරි අපිට දැන් මේක හැදිච්ච ජර්නි එක ගොඩක් ක්ලියර් දැන් ගොඩක් දේවල් අපිට තේරෙනවා. එතකොට දැන් මෙහෙම දෙයක්. දැන් මෙතනින් එහාට මේ හමීඩියස් බ්‍රෑන්ඩ් එක අරගෙන යන්න ඕනේ තැන. ඔයගොල්ලෝ ප්ලෑන්ස් ගොඩක් ඇති අනාගතේ. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් කොයි වගේ තැනකට මේක අරන් යන්න සූදානම් වෙලා ඉන්නේ? ඔව් දැන් මට හිතෙනවා මේ අපේ ලංකාවේ මාකට් හරි පොඩි. ඔව්. අනිත් එක හොඳ ප්‍රොඩක්ට් එකක් එක්ස්පෙන්ස් ප්‍රොඩක්ට් එකක් අපේ කරන්සිත් එක්ක දැන් අපි දැන් ඩොලරයක් දන්නවා 250. ඉතින් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා අද ඉම්පෝර්ට්ස් වලට හරි අමාරුයි. ඉතින් අපි දැන් මේ අවුරුදු 3ක් 4ක් කාලේ අපි එක්ස්පෝර්ට් තමයි හදාගෙන යන්නේ. ඉතින් මේ අවුරුදු අපේ ප්ලෑන් එක එක්ස්පෝර්ට් වලට යන්න. ඉතින් ඒක අපි ප්‍රොඩක්ට් එක සෙට් දැන් ඒක ඒකනේ ඉම්පෝර්ට් එක. ඒ පාරේ හරි. දැන් අපිට තියෙන්නේ අපේ ටීම් එක ෆෝකස් කරලා එක්ස්පෝර්ට් යන්න. ඒක තමයි අපේ ප්ලෑන් එක. රයිට්. ඕකේ. අවසාන ප්‍රශ්න විදියට මේ වීඩියෝ එක බලන ඇන්ටර්ප්‍රනර් ඉන්නවා, ස්ටාර්ට්අප් ඕන කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ටත් මේ වගේ බ්‍රෑන්ඩ් එකක් බිල් කරන්න අරමුණක් තියෙන ස්ටාර්ට්අප් කෙනෙක් ඉන්නවා නම් මොකද දෙන්න තියෙන ඇඩ්වයිස්? ඔව් මම කියන්නේ ඕන බිස්නස් එකකට අපි ඇත්තෙන් අපි දෙයක් කරන්න ඕනේ. අපි හිතුවා නම් ලොකු පැකේජ් එකක් පෙන්නලා ලස්සන බෝඩ් එකක් ගාලා ලස්සන පෝස්ට් එකක් දාලා නැත්නම් හුඟක් අය හිතන්නේ ප්‍රොඩක්ට් ගැන බලන්නේ. ඔයා ප්‍රොඩක්ට් එක දෙනකොට බලන්න ඕනේ ගැරන්ටියක් දෙන්න වෙනවා. නැත්නම් වොරන්ටියක් දෙන්න වෙනවා. ඒක අනිවාර්යයෙන් මේ කරන්න වෙනවා. අනිත් එක තමයි මේ බිස්නස් කියන්නේ ලොง ටර්ම්. ඒ කියන්නේ අද මිලියන 50ක් දාලා නැත්නම් මිලියන 5ක් දාලා හෙට හම්බ කරන එක නෙමෙයි. ඒක බිස්නස් එක ස්ටෙබලයිස් කරලා ඒක හරියට අවුරුදු අවුරුදු ඉවැලුවේට් කරලා ඒක ගෙනියන එක තමයි. අනිත් එක තමයි ඉම්පෝර්ටන්ට් තමයි කොම්පිටිෂන් එනවා. අපි ගන්න ඕනේ කොම්පිටිෂන් ගන්න ඕනේ පොසිටිව් විදියට. දැන් මට ඇත්තට කියනවනේ කොම්පිටිෂන් ආසයි. ඒක නිසා මම පටන් ගත්ත කලේ මට තිබ්බ කොම්පිටිෂන් එක. මම කියන්නේ හෙල්දි කොම්පිටිෂන් ලංකාවේ නැහැ. ඒක මම කියන අනැතිකල් තමයි වැඩිම තියෙන්නේ. අපි ඇතිකල් කරනකොට ඒක අමාරුයි. පුළුවන් විදියට ඇතිකල් කරන්න. හරි විදියට කරන්න. දැන් ඌවක් අය මට දන්නවා මාත් පටන් ගත්ත කාලේ ඒගොල්ලෝ මැව්වේ අනිත් ෆොරින් බ්‍රෑන්ඩ්ස් නම් වලින් ඒ ප්ලෑන් එක ඇවිල්ලා හොඳ ප්‍රොඩක්ට් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් අපේ නමෙන්ම ගෙනියන්න පිටරටට. ඒක තමයි අපේ ඩ්‍රීම් එක තිබ්බේ. අද අපේ ලීබෝන් අරන් බැලුවම මට කියන්න බලන් ඇත්තට සාධාරණයි හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් NY ගත්තම NY ලන්ඩන් ගත්තම ඒක හදලා තියෙන්නේ ලෝකෙට යන්න. අනිත් අපේ සිග්නේචර් බ්‍රෑන්ඩ් එක මාස් මාකට් බ්‍රෑන්ඩ්. ඒක වැලි ෆෝ මනි. කවුරු හරි බඳිනවනම් සූට් එකක් ගන්නම 9500 සූට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ මේ හදලා තියෙන්නේ. ඉතින් අර ව්‍යාපාරයක් කියන්නේ සල්ලි විතරක් නෙමෙයි. ඔයා බලන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එක හරිනම් අනිවාර්යයෙන්ම කවදාවත් ඒකේ පරිදින්නේ නැහැ. අනිත් එක ප්‍රශ්න ආවත් හරි ප්‍රශ්න ඉගෙන ගන්න. උගක් අය ප්‍රශ්න ඇවිල්ලාම අත්තරලා යනවා. අනිත් එක ඕගොල්ලෝ තියාගන්න ඕගොල්ලන්ට මෙන්ට කවුරු හරි හොඳ සාධාරණ මිනිස්සු දෙක ආශ්‍රය කරන්න. උගක් අය බලන්නේ මේ අර දැන් මට ආසයි මට ඉන්නවා මගේ යාළුවෝ ඉන්නවා මෙන්ටස්ලා වගේ. මම මොනවාට ප්‍රශ්නයක් තිබ්බොත් මම නිකන් අහන ඒගොල්ලගේ. ඕක නෙට්වර්ක් එක හදාගන්න ඕනේ. මේක තමයි ඉම්පෝර්ටන්ට්. ඒ කියන්නේ ඔයා ඕන බිස්නස් කරනකොට ඔයාගේ නෙට්වර්ක්. ඒ කියන්නේ ඔයාගේ පිටිපස්සෙ ඉන්න හොඳ යාළුවෝ ඉන්න හොඳ නෑදලා ඉන්න හොඳ මිනිස්සු ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ ඉන්නකොට ඔයා කවදාවත් මම හිතන්නේ පරිදින්නේ. මම ආයිමත් කියනවා අපිට බොරුවක් කියලා බිස්නස් කරන්න බෑ. ඒ කියන්නේ අද ලංකාව වගේ රටක් ගත්තම අපේ රට ලස්සන රටක් නේ. අපේ දැන් අපිට තියෙනවා බීච් එක. දැන් අපි ගිපාසි ගොඩ නිලාවලි උණ වටුන මේ වගේ බීච් රයිට්. අපිට තියෙනවා එල්ල තියෙන නෝරලිය තියෙනවා යාල තියෙනවා. ඉතින් අපිට බැරි වුණා මේ රට ඒ කියන්නේ මේක බ්‍රෑන්ඩ් එකක්. ශ්‍රී ලංකාව කියන ස්ලෝන් කියන්නේ ලෝකේ දන්න බ්‍රෑන්ඩ් එකක්. නමුත් අපිට බැරි වුණා. නමුත් මම හිතන්නේ අපි රට ගොඩ ගන්නව නම් ව්‍යාපාරය තමයි. අපි ස්ටාර්ට්අප් කට්ටිය. දැන් අපි ඩෙල්ම ගන්නවා. මම මට ආසයි MS brand X Melbourne garments. අපි Melbourne biscuit ගමුකෝ. මේ මංචි ඩෙල්මා ඩම්රෝ මේගොල්ලෝ ඔක්කොම ලෝකෙට ගියා. ඉතින් කොහමද පටන් ගත්තේ ඒගොල්ලෝ? ඔක්කොම පොඩියට පටන් ගත්තේ. කවුරුත් ලොකුවට පටන් ගත්ත නෙමෙයි. පොඩියට පටන් ගන්න හරි විදිහට පටන් ගන්න හැමදාම බලන් අලුත් දෙයක් කරන්න. හැමදාම බලන් අලුත් දෙයක් කරන්න. රයිට්.
හැදුන හැට වීඩියෝ සිරිස් එකේ පළවෙනි වීඩියෝ එක වෙච්ච හමීඩියා සායතනයේ හැදුන හැටි පිළිබඳව ඔයගොල්ලෝ නොදන්න දේවල් ගොඩක් මේකෙන් ලැබුණා කියලා විශ්වාස කරනවා. මේකේ මොනවා හරි එක වචනයකින් හරි ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාට මොනවා හරි පොඩි දෙයකින් හරි දිරිගැන්වීමක් ලැබෙනවා නම් ඒක තමයි අපේ මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ. So Mr. Fouzul Hameed, thank you so much. ඔගේ වටිනා කාලය දීලා අපේ Simplebooks channel එකට ආවිල්ලා වීඩියෝ එකක් කරන්න ආවට thank you and all the very best. Thank you. Thank you.